पेहरादीन विश्वविद्यालय एग्रीकल्चर फैकल्टी शिष्य शिष्यवान हरि नंगिमल्ली अदापि रण पाठपतमें गुणोत्तर श्रेणी वैकट्य मतके अति वैकट्य दायवसरी इगणगत्त पाठम समांतर श्रेणी की एके ईलंग कोटस तमाई गुणोत्तर श्रेणी की वलट समांतर श्रेणी वेदि हम्बुना मेन्न मे वगे संख्या रट दिख हतर हाय अट मितन दि अपि मुलिम्मेन संख्यावट की वो फलमु पदे की एवगेम मे यापद संख्या विनस आगेट अपि की वा पुदु अंतरे की हाय पिन हतर अटरीन हाय मे हम मेरे मुखा दिन उत्तरे देख कर हरे अभी दें बल गुणोत्तर श्रेणी की अन्य कोई वगे कद की गुणोत्तर श्रेणी अग्गम होगी मे हमिका इगना तुन अरे हाय दोलाह विसी हतर मंद मेन्न दिन गुणोत्तर श्रेणी मेके मुलिम तीन संख्या वट अभी किए नमा पलमु पदे किए पलमु पदे मद सलव गेम मेके दी अभी याबद इलाकन देख वेनस ने वे गन मद याबद इलाकन देख अनुपात अभी अनुपात कंड ओडना मुखद करन ओनम संख्या वा इट खलिन तीन संख्या बेदन अभी मे तुनन बेदन मुकुद ने इंड अभी हाय पटन हयारां तुनें बेद मद अभी दोलहारां हयं बेद विसी हतरारां कद बेदनवा दोलहे अपिट मुखाद लबिन उत्तरे हम वे लेम किये देन्ने देख कर अन्ने ये लेबने कट अपि किये नवा पुदु अनुपाते किये मद मेन्न मेक तमाय गुणोत्तर श्रेणी एक विशेषत्वे ओणेम गुणोत्तर श्रेणियक एक गुणोत्तर श्रेणियक वेन्न नम वेन्न ओन दे तमा पस दिन संख्या वीट कलिन तीन संख्या वेम बेदपुहाम ए कियन्ने 12 6 बेदपुहाम 24 12 बेदपुहाम एना आगे हेम वेलेम एकक वेन्न ओन एक बार मे मे कोई विधियट कोई देक बेदुवत एकम अगेन अन्न एक तमाय गुणोत्तर श्रेणियक कियला कियन्ने उदाहरणुपाते किसी अटगत्ता बेदुव तिस्साय मुकादेन उत्तरे तूर्ण ओन्नो वगे हरि बले एसे मुद ओणम संख्या दे याबद संख्या देकक गत्ता पासे तीन एक बेदुव कलिन तीन मुद हरि बले एसे हरि एहेना मेक इताम सरल गणित करन्न बेदे पोडि गाली गण गन्न दे हरि पोडन बंपट वेनस एकक ओलट देन्न मुद एक करन्न पुलुवन्द किला बलमु මම කියනවා මම දෙනවා මෙන්න මේ වගේ 4 x කියලා ගන්න දින 16 කියලා ගන්න හොඳ මම කියන x ගන්න කියලා ඔයාලා මොකද මොකද දන්නේ දැන් අපි මොකක්වත් පදයක් දන්නේ නැහැ හොඳ කොහොමද මේක පටන් ගන්නේ ඔව් මම ඔයාලට දැනන්න කියලා දෙන එකම දේ තමයි මොකද්ද කියලා දෙන්නේ සංඛ්‍යා රටාවක යාබද සංඛ්‍යාව පස්සේ තියෙන සංඛ්‍යාව ඊට කලින් සංඛ්‍යාවෙන් බෙදපුවාම එන්නේ පොදු අනුපාතය කියලා අපි කරන්න මේකටත් හරිය එහෙම කරලා බලමු අපි නේද අපි x අර බෙදෙනවා 4 හරි 16 ගත්තා බෙදුවා x වල මේක හරස් ගුණිතය කරපුවාම අපිට එනවා x වර්ගය සමානයි 64යි නේද ඔයාලා හැමෝම දන්නවා වර්ගමූලය හොයන්න නේද
අටහතර අටහතර වර්ගමූල කීයද 19 ඍණ 8 නේද හරි නා උත්තර දෙකක් එනවා 19 8ද ඍණ 8ද කියලා කොහොමද අපි දැනගන්නේ අපි හිතමු සංඛ්‍යා රේඛාවක් ගත්තොත් මේ පැත්තේ ඔක්කොම තියෙන්නේ ඍණ සංඛ්‍ය නේද يعني මේ මේ මොකක් මේ පැත්තේ මේ ධන මේ ඔක් මේ මේ සංඛ්‍යා ඔක්කොම මේකේ ධන මේ 4ක් ධන 16ක් ධන එතකොට අපි හිතාගත්ත හැකි x රට 8 තමයි උත්තරේ කියන්නේ ඔයාලට මම කියන මොකක් හරි සංඛ්‍යා උත්තර ශ්‍රේණියක් දෙනවා උත්තර ශ්‍රේණියක් දීලා අපි හිතමු මෙහෙම එකක් 2 4 8 16 හොඳද මේක දීලා මම කියනවා මට හොයලා දෙන්න කියලා මේ සංඛ්‍යාවට දිගටම කියපුවාම දොළොස් ත්‍රිපදේ හොයලා දෙන්න කියලා මම ඔයාලට කියනවා හරි කොහොමද ඔයාලා එහෙම කියපුවාම මේ වැඩේ කරන්නේ අන්න ඒක තමයි දැන් අපි ඉගෙන ගන්න යන්නේ. ඒක හොයන්න මෙන්න මේ වගේ සමීකරණයක් ඕනි වෙනවා. මේ සමීකරණේ ව්‍යුත්පන්න කරගන්න හැටි ඔයාලගේ පෙළ පොතේ තියෙනවා. අද දින කාලයත් එක්ක මම ඔයාලට කෙලිම සමීකරණ දීලා මේක භාවිතා කරන්න හැටි කියලා දෙන්න. මොකද දැන් මේකේ අපි මෙන්න මෙතෙන්ට දාන්නේ අපිට හොයන්න ඕනි පදේ මොකද්ද කියන්නේ අපි ඒකට සලකුණක් විදිහට පාවිච්චි කරන්නේ n කියන එක හොඳ අපි මේකේ tn හොයන්න නම් අපි දැනගන්න ඕනි අපි a දන්නේ හරි n මම දැන් ඔයාලට දෙනවා අපි හොයා ගන්න ඕනි r හරි මම ඔයාලට දෙනවා n කියන්නේ මම කියවද මොකද කිව්වේ 12 නේ කිව්වේ නේද එන්න අපි යමු මම ඔයාලට කියමු ගත්ත 12 වෙනි පදේ හොයන්න කියලා. හරි. අපි දැන් ගන්නවා එන් දන්නවා ඒ දන්නවා r හොයා ගන්න වෙනවා. r වෙන මොකක්ද? මොකක් කර සංඛ්‍යා දෙකක් ගත්තා ලාභද දිනේවා 8. නේ? බෙදලා දැම්. ඉතරේ කියවෙන්නේ 2. හරි. දැන් අපි tn හොයා ගන්න අවශ්‍ය කරන හැම දෙයක්ම තියෙනවා. ඒ කියන්නේ 2. හොඳ r කියන්නේ ඒ දෙක මයි උත්තරය වෙලද හරි අපි මං වාට n දීලා දෙනවා 12 හරි 12 ඍණ 1 හොඳ එතන පදින්න එතකොට දෙවරක් මොන කිරීම දෙකේ 11 වෙනි බල නැත්නම් අපි මෙහෙම මේ දෙක දෙකේ 11 වෙනි බල හොඳ අපි ඔයාලට පාඩම් කරන්න තමයි පාඩම් කරගෙන ඇත්තේ. දෙකේ 10 වෙනි බලය කියන්නේ කීයද? පොඩ්ඩේ යට කරන්න වලට පේනවද කියලා මම හිතනවා. අපි මේ මේ හඳ මම හැමෝටම පේන පුළේසි දෙයක. දෙකේ 12 නේ. අපි දන්නවා දෙකේ 10 කියන්නේ කීයද? අපි එන්න මේක මම කඩාගෙන ලිය. දෙකේ මෙතන දෙක වාර. මොකද 10 කියන්නේ 1024 නේද? එතකොට දෙකේ වර්ගය කියන්නේ 7 නේද මේ කොහොමද එන්නේ මේක මං කෙලිම ගුණ කරලා ගන්න සමහර කට්ටියට අපහසුයි පොඩ්ඩක් කියලා බලන්න පුළුවන් ගුණ කරලා බලන්න එනවා එතකොට 10 ඒවා 4ක් කීයද 4000 24 ඒවා 4ක් කීයද 24 24 48යි 48 ඒවා 2ක් 96 එතකොට අපි යනවා 4096 කියන පිළිතුර එනවා ගුණතර ශ්‍රේණිය වලදී සමාන්තර ශ්‍රේණිය වගේ නෙමෙයි ඉදිරි පදයක් ගද්දී ටිකක් පාරම මනට ලොකු වෙනවා සංඛ්‍යාව නේද ಗುಣ විවීණයන් ඉස්සලා ගියේ එකතු වෙවි දැන් යන්නේ ಗುಣ විවීණය. එතකොට ටිකක් මේ වගේ ලොකු උත්තරෙන්න බලනවා. ඔයාලට මේ සමහර සංඛ්‍යාව වල බලය කීයද කියන එක දැනගෙන තියෙන එක වටි වෙලාව ඉදිරිය කරගන්න ඕනේ වුණා. ඒ වාගේ. හොඳ ඉන්න මේවා එකක් දෙන්න. හරි. සමීකරණය මොකද්ද t සමානයි a r n ඍණ 1 හොඳද? ගන්න ඕනි t n හරි අපි a දන්නවා 3 හරි අපි r හොයා ගන්න ඕනි r ගන්න කොහොමද? හරි ලේසි පස්සේ සංඛ්‍යාව බෙදුවා කලින් සංඛ්‍යාවෙන් කීයද උත්තරේ මෙතන නම් 3 හොඳද? එහෙනම් අපි උත්තරේ නවා 3 ආර 3
මංගලයට මේක එන්න හොයන්න දෙන්නේ පිටිකක් පොඩි එකක් ගමු නැත්නම් ලොකු උත්තර එන්නවා මං කියන ඔයාලට එන්න නම් ජයගත් දුබලිය ගම් පහක හරි මම පහයට නැන්නේ ඒක හතරක් දීලා තේනවා ඊින්ද මං ඔයාලට කියනවා අටම හරි අට අට නමේ වෙයි එන්න නමේ හරි මං ඔයාලට කියන්නේ එන්න නමේ නම් හරි මම ගන්නවා t 9 සමානයි 3 ගුණ කිරීම 3 9 ඍණ 1 හොඳ එතකොට අපට එනවා 3 එනවා 3යි 3 බල 8 නේද හරි එතකොට එනවා 3 9 නේද දෙවෙනි හරි මොකෙන්ද 3 9 ඉනි බලය කියන්නේ කීයද කියලා හොයාගන්න වෙනවා නේද තුනේ නමේ බලය කියන්නේ එන්න මෙහෙම නේද තුනේව නමයක්කට ගුණ වෙනවා දෙක තුනයි 6යි 7යි තව දෙකක් නේ හරි නමේ එක ගුණ කරගන්න හරි මේක අපි ටිකක් කඩාගමු හරි මේ නමයක් තියෙනවා තුනේ තුනේ කියලා කඩාගමු සුලක ඇනලිසි හරි මේ 3 9 9 27යි හොඳ එතකොට අපි ඉනවා අපිට 27 ගණේ තමයි හොයන්න වෙන්නේ 9 සමානයි 27 ගණේ හොඳ මම මේක මෙතන ඉලයි සුරු කරන්න යන්නේ නැහැ ඔයලා ඉදර ගිහින් සුරු කරගන්න හොඳද කන බලන්න මොකක්ද වෙන උත්තරේ කියලා අපි ඊළඟට ඉගෙන ගන්න යන්නේ ඔයාලට මතකද සමාන්තර ශ්‍රේණි වල මොකක් හරි සංඛ්‍යා රටාවක පද ප්‍රමාණයක් දෙනවා ඒක එකතු හොයන්න ඔයාලට උගන්වන්න ඕනේ මම මෙතනදී උගන්වන්න යන්නේ ගුණෝත්තර ශ්‍රේණියක මොකක් හරි පද සංඛ්‍යාවක් දුන්නහම ඒ පද ඔක්කොගේම එකතුව හොයාගන්නේ කොහොමද කියන්නේ හොඳ අපි යන් බලන්න මෙතනදී ඔයාලට හම්බෙනවා s n කියලා ගුණෝත්තර ශ්‍රේණියක සියලුම පදවල එකතුවට තමයි මේ s n කියලා කියන්නේ හොඳ ඒක අපිට මෙන්න මේ විදියට සමීකරණයක් ආශ්‍රයෙන් හොයාගන්න පුළුවන් මේකත් ඔයාලගේ පෙළ පොතේ උත්පන්න කරගන්න හැටි කියලා දීලා තියෙනවා. එලවත් එක්ක මම එක කරන්න යන්නේ නැහැ. මම මේක යොදන්නේ කොහොමද කියන එක සම්බන්ධව අවබෝධයක් ලබා දෙන්න. රයිට්. අපි මෙතනදී ගමු සංඛ්‍යා රටාවක්. එකක් අපි වඩා ලේසි එකක් ගමු. මොකද නැත්තම් උත්තරවලට විශාල උත්තරෙ එන්න පුළුවන්. මොකද? අපි මේ වගේ ටිකක් සරලම විදියට ගන්න බලමු. ඔයාලා කැල් පාවිච්චි කරන්න බැරි ඉඳෙම ලොකු සුළු කිරීම දෙන්නේ නැහැ. හොඳ අපි දැන් මේකේ SN හොයන්න යන්නේ. මම කියනවා මුල් පද 7ක. හරි මෙතන තියෙන 5ක්. අපි හොයමු 7ක්. හරි? තොර අපිට සුළු කරගන්න පුළුවන් ලේසි. නේද? 7ක හොයමු. අපිට S 7 තමයි හොයන්න වෙයි. හරි අපි දන්නවා A මෙතන මේ තියෙන්නේ A 2. හොඳ ඊට පස්සේ R හොයාගන්න වෙනවා. හොඳද? අපි හොයමු R. R සමානයි අපි ගමු 8. 8 බෙදීම 7 සමානයි 2. හොඳද? R එදිනියොදමු r සමානයි 2 හරි මම ඔයාලට කියලා හරි කිව්වේ 7ක නේද 7 2 7 වෙනි බල ඍණ 1 බෙදීම 8 r කියලා 2 ඍණ 1 දැන් බලලා එකේ ඉන්නේ නේද අපිට ප්‍රශ්නයක් නැහැ
කෙලින්ම උඩේන උත්තරේ තමයි උත්තරේ නේද උඩේනවා 2 අපි 2 7 වෙන බලේ කීයද හදලා බලන්න 2 7 වෙන බලේ කොහොමද එන්නේ හරි 2 ඒවා 7ක් නේද उत्तरेगा हतर दिख अट अरे दास दहाय दास अटक तीस दिखा दास दिखा अड़ू ना हमने इन उत्तर नहीं देखो की उत्तर एक बीसी अटा हतर बसी बीसी अटाई ना कौन अभी देखे हुए किया ने अन्ना दहाट ने दिख हतर अट दास तीस दिख हेट हतर एक बीसी अट दिशी बना साय पांचीय दोलह एक दस किसी हत उन्होंने तो मैं देखिए बाले यानी देखिए दहाई टेन है वही ला मैं के मेन में मां की ने देवल हो यानी अलवे नहीं एक अलम पद्धति का दान नहीं तो रोज सरों में यानी नहीं बुद्ध आनु पाते उन देवनी के तमा टी एन ඊළඟට ඔයලා හොයන්න ඕනි S N නේද? මේ මොකද්ද? එන්නන පදේ හොයන්න මේකේ නේද? මුළු පදවල එකතුව S N හරි. හොයන්න බලන්න. හරි. ඔයාලට N දුන්නේ නේද? බුදවන පදේ හෙව්වනේ හැමෝම නේද? මම ඔයාලට N දෙනවා. පහක් විතර තියෙනවානේ. මම ඉස්සෙල්ලා වගේ පොඩක් ළඟින් දෙන්නම්. සුළු කරන ලේසි වෙන්න. අංගවලට n දෙනවා n සමානයි 8ක් කියමුකෝ නේද 8 ඉංගල n 8 හරි අපිට මේකේ පොදු අනුපාතය එනවා මම හදාගෙන යන්නම් ඔයාලා මට ඉස්සරහින් හදාගෙන යන්න මම අහක් ගන්න හොඳ මේකේ අපි ඉස්සරහ මොකද හොයන්නේ අපි r හොයාගන්න අපි ඉස්සරහ සාමාන්‍යයෙන් r තමයි හොයාගන්න आर तो ना मैं ये नहीं है, हमारे डेंगी तो आया थे आठ तक, अरे तीन है, एक बड़ा पेड़ है वहाँ, तो ना, उन्हें करीब तो ने हाथ, तो ने आठ भी नहीं बाली था माँ, उत्तरे नहीं, ये नर्दे नागिन था माई, तो ने आठ भी नहीं बाली, तो ये तो ने आठ भी नहीं बाली गांड, अभी ताऊ दाह निकल काले गांड ඉස්සරහටයන් සුළු කිරීම පොඩක් අඩු කර. අපි SN හොයමු. සෙනෙකට ඉන්නේ මෙන්න මේ වගේ සමීකරණයක් තමයි SN හොයාගන්න අපි යොදාගන්නේ. නේද? මේව පාඩම් කරගන්න ළඟ තියාගෙන පොතක ලියාගෙන ඒ වගේ පාඩම් කරගන්න. සමීකරණ නැත්තම් භාගිදී අදිසියට අමතක වෙන්න පුළුවන් ඔයාලට 10 11 වසරේ හැදින් බලා දෙන සමීකරණ මොකක් හරි එක පොතක ලියාගෙන ටිකක් එක පේන තැනක ගහගන්න නැත්තම් මොකක් හරි පොඩි පොතක ලියාගෙන ඔයා නේනකම බලන්න මේක අපිට A නම 3යි නේද R අපි ඉස්සෙල්ලා හොයාගත්ත කීයදාවේ 3 නේද මම ඔයාලට N කියලා දෙන්නේ 8 නේද වෙන 1 එතන R අපිට එනවා 3 වෙන 1 නේද इतना पे देना मत सुन
तूने आटवे नहीं बाले नहीं तूने आटवे नहीं बाले इन्हें संख्या वे एक 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 का संख्या वे एक आडूगर है ना आडूगर ला एक बेदान डोवनी किए ने इतने आटे ना देखा नहीं ये सुल के लिए नहीं मैं करेगा हम तो अभी यंग तार एक उदाहरण हम तो अभी मेन में समय करने देखी गणना करता नहीं n समान है a r n ऋण एक नहीं अभी देखो चल रहे हुए t n मतलब नेपार अभी होया नया ने आ अभी आर बनो अरे t n दी रहती ना a दी रहती ना अभी कहने नया ने मगर तो आर मामला t n देना वा कौन सी भी सक मतलब मामला ए देना वा पहाई मतलब अभी आदेश कर ले बालू आर होया करने को हम देखिए तीन तुम सी भी सक ए पहाई नहीं आर तमाई होया न तीन मामला लड़े एन देना वा मंगली मिन्ना मतलब ना सोए एन तमाई हाथ नहीं इन्हें हाथ पे नहीं कहता मैं तुम से विस मतलब तो बोलते इन हाथ आई इन्हें एक आई मतलब वैसे उल्कर लग बालों इधर आर होया गया नॉन ये पहाड़ तुम से विस इधर नॉनी पहिंग एक समान आई आर रह हाये रिनी बाले अबे उल्कर ने अन्य तुम से इससे हाय पहिम बिद को हम इन्हें हटा हटा रखों ना तो अगर गान ना हाय अबे देखा पुहा हम क्यों है कि मुके हवेली बाले हटा हटा रखिया मुके देखिए नहीं वो डाल रहे ना किया द देख दानों हो रही ना है नहीं और ना हाय अभी आर होया गया मैंने मैं भी देर और ना अभी तक आर दी ला ती इनुद दी ला अज्ञात पद ඔයාගන්න විදිය කොහොමද කියන්නේ SN A RN ඍණ 1 බෙදීම R ඍණ 1 ඔන්න සමීකරණ හොඳ මේකේ අපි ඔච්චරලා හෙව්වේ SN අපි මේ පාර try එකක් දෙමු මොකක් කරන්නේ මෙන්න මෙහිම ගානක් වෙලට තියෙනවා මෙන්න මෙහිම සංඛ්‍යා රටාවක් පහ 10 අපි හිතමු පහ 15 45 නේ 45 ඒ කොනේ මරපහන් සිසේ 75 හරි මෙන්න මේ වගේ සංඛ්‍යා රටාවක් දෙනවා හරිද කියලා කියනවා इस इन समान है एक दस अटसी विस्साई होने अभी डे अभी ये थी हमें थी नहीं पाहा अबे महान हुआ अभी डे आरुत होया क्या ने बोला की रहा पहले वो बिदी में पाहा ये तू ना किन्हों ने ये आरुत डन मार उनका दिदरो अबे महान कदान इन කීවෙනි පදයේද මේ 1820 වෙන්න කියන්නේ මෙන්න මේක තමයි හොයන්නේ හරි එහෙනම් ඒ දත්ත යොදාගෙන යමු එහෙනම් 1820 ක් ඉස්සෙන්න ඕනේ නේද ඒ කියන්නේ පහ R කියන්නේ 3 3 එන්නේ බලේ ඍණ 1 නේද ඉදීම අපිට ඉන්නේ R කීයද 3 නේද 3 ඍණ 1 इतना तुने का कड़ोर ना हम देखा क्या वाणी अगर एक दस अटसी में बीस
ගුණ කිරීම 2 එනවා. මේ 5 යට එනවා නේද? 5 කියද? 5 මෙහෙම එනවා. අපිට එනවා 3n ඍණ 1 සමාන මෙන්න මේ අගේ. හරි. ඉස්සුල කරමු. හොඳද? මෙහෙම බෙදාන යා. හොඳද? 18 එදකෝම් 5න් කියද දෙන්නේ? 3ක් නේද? 3ක් ඉතුරුයි. 32යි. 32 5න් බෙදුවම කීයද? 35 30ට 5 ඒක කීයද දෙනවා? 6 යයි. නේද? 2ක් ඉතුරුයි. හරිද? 2 අපි එනවා 20. 20 5 ඒක කීයද? 4 නේද? ආ නෝ 364. 364 ගුණ කිරීම 2 කියලා තමයි එන්නේ. දැන් 3යි n ඍණ 1. මේ 364 දැන් අපිට වෙනවා 2කින් ගුණ කරා. මෙවරක් 4 8යි. 6 වරක් 2 12යි. එකක් ඉතුරුයි. එතන කියන 728යි නේද? එකෙන් අර මේකට තව ධන එකක් එකතු වෙනවා නේද? එතකොට කියන්නේ 729. හොඳද? හරි. එතන දාමු. එතන ඉන්නේ කීයද? 3යි සමානයි කියවෙන 729යි 3n නේද? මේ ඉඩමද හිඳා ගමකම මොකද? දැන් දත්තකම ඉගෙනනේ තියෙන්නේ. වෙනවා අපි ලියාගමයි පැහැදිලිව 729 සමානයි 3n නේද? 3 කීවෙනි බලයද එන්නේ? මේක හොයන්න නම් මොකද කරන්න ඕනේ? 129 729 ඉන්නන මොලේ ගන්නවා. මේ ගන්නවා. හරි. කාල වේලාවක් තින්දා. අද හින්දා. ඒ තුනේව කීයද කියලා බලමු. හරිද? 3. වරත් 3 9. නම් වරත් 3 27යි. 27 වරක් 3 81යි. නෙන්න නෙන්න අමාරු වෙපා නේද? 81ක් ආවා නේද? 81 වරක් 3 කීයද? 81 3ක් 240යි. එතකොට 240ට 1ව 3ක් 243යි නේද? හරි. ඔයලා බලන්න. 243 3ෙන් ගුණ කරමු බලන්න. නේද? තව 1 3ක් මෙන්න ඕනේ. නැයි තව එකක් ඉන්නවනේ නේද? මෙතන ආවා කීයද? 3 3 9යි 9 වරක් 3 27යි 27 වරක් 3 81යි 81 වරක් 3 243යි. ඒකත් තුනෙන් ගුණ කරපුවාම එන්නේ කීයද කියලා අපි බලමු. කීයද? 243 ගුණ කිරීම 3 9 12 කක් ඉතුරු කීයද? 9යි. ඒ කියන්නේ කීයද? 3 ඒවා කීයද? මේ කීයද? 3 ඒවා 6යි. නේද? එතකොට n කීයද වෙනවන්නේ? n සමාන 6යි. අන්න හරි. උත්තරේ හොයාගත්තා නේද? ඔන්න ඔය විදිහට තමයි මෙන්න මේ ගණන් හදන්නේ. හරිද? එහෙනම් මම ඔබට සිවරයි. ඔබ ස්තුතියි සමන් දුන්නට. ඔයාලට උගන්වලා මිච්චේක ලොකු සතුටක්. Thank you.